සාදු කියලා නමස්කාරය කියන්නේ පංසල් සමාදන් වීම සඳහා බුද්ධාය සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံတိ බුද්ධාය සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පන්නං පාණාතිපාතා විරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන විරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේ මච්චපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සත්තිං පංච සීලං ධම්මං සාදුක්ඛං සුරක්ෂිතං පත්වා අප්‍රමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තෝ චක්ක මොක්කදං ධම්මස්සන කාලෝ අයං බදන්තා ධම්මස්සන කාලෝ අයං බදන්තා ධම්මස්සන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
චතුන්නං විත්තරේ අරිය සත්‍යානං අනනුබෝධා පප්පත්‍රේදා එවමිදං දීගමත්තානං සංඝාවිතං සංසරිතං මමං චේව තුම්මා කන්ති. ගෞතම මහා සංඝරත්නයන් අවසරයි. මෙම අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න ලොකු කුඩා සියලු කාරණික පින්වත්තුලු, මේ බුද්ධ වර්ෂ 2565 බුද්ධ වර්ෂ ගණන් ගන්නේ අපේ ලෝතුරා බුදුජානන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ සිට. ඒ අනුව සම්පූර්ණ පරිනිර්වාණය සිද්ධ වෙලා දැන් අවුරුදු 2664 ගිය වෙසක් පෝයෙන් අවසන් වෙලා 2565 ලැබුවා. ජීවමාන ව අපේ බුදුහාමුදුරුවෝ වැඩ හිටියා අවුරුදු 45. ලෝතුරු සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා බුදුහාමුදුරුවෝ පළමුවෙන්ම මේ ලෝක සත්‍යයා දුකින් මුදවලා, බියෙන් මුදවලා, ශෝකයෙන් මුදවලා, සත්‍ය පිපාසයෙන් හිටිය භාරතීය ජනතාව මුල් කරගෙන සමස්ත ලෝකවාසී සත්‍යයන්ට දහම් දේශනා කිරීමේ මංගල පියවර තවපු දවස තමයි ඇසල පුර පසළොස්වක පෝය දවස. මේ අසන පුර පසළොස්වක පොහොය වැදගත් වෙන ප්‍රධානතම කාරණාව තමයි බරණැස ඉසිපතනාරාමේදී ලොවුතුරා බුදුමුවින් පඬ සම්පූර්ණයෙන් පායපු පුර පසළොස්වක පොහොය දවසේ ඉසිපතනාරාමයට මිනිස් වෙසින් එකතු වුණ පස්තෙනෙක් තරමුණු කරගෙන දේශනා කරන්ට යෙදුණු ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව දේශනා කිරීම. මේ කාරණාව මුල්ලව වැදගත් වෙනකොට ඊට සමගාමීව තවත් කාරණා රාශියක් මේ වෙසක් මේ කසල පෝය දවස තුළ සිද්ධ වුණා. මෙතුන් බුද්ධත්වයට පත්තුම අපේ බුදු හාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයා මහාමායා දේවීගේ කුසේ පිළිසිඳගත්තේ මේ අසල පෝය දවසේ.
ඒ කතා පුවත ඔබ ආනැති හැම කෙනෙක්ට. සිද්ධාර්ථ කුමාරයාට දාව යශෝදරා දේවියට රාහුල පින්වන්ත පුතා උපන්නේ මේ අසර පෝය දවස. ඒ වගේම සිදුවත් කුමාරයා විසුනම වන වියේදී මෝරාගිය දැනුම තුළින් ලබාගත්තු අවබෝධයට අනුව සිදුවත් කුමාරයා දැකපු සතර පෙරනිමිති අරමුණු කරගෙන ගිහිගේ අත්හැර යාම සනිටුහන් වුණේ මේ උතුම් පෝය දවසේ. එවගේම සම්බුද්ධ ශාසනයේ තියෙන වැදගත්ම පින්කම තමයි කඨින මහා පින්කම. කඨින මහා පින්කම සිදු කිරීමට නියමිතව තියෙන්නේ නොවැම්බර් ඔක්තෝබර් පෝයෙන් ආරම්භ වී නොවැම්බර් පෝය දක්වා කියන කාල සීමාව තුළ. ඒ සඳහා භික්ෂුන් වහන්සේලා වස්සමාදන් වීම සිත කළ යුතුයි. ඊට අනුගත මේ අසල පුර පසළොස්වක පොහොය අරමුණු කරගෙන ඉර පසුදා දින එනම් 2021 වර්ෂයේ නම් එක සෙනසුරාදා දින භික්ෂු උපසම්පන්න භික්ෂූන් වහන්සේලා වස්සමාදානය ආරම්භ කරනවා. ඒ අනුව වස්සසන පෝයක් සසර පුර පසලොස්සක පෝයයි. එවගේම බාල ඇති සිදුවක් කුමාරයා උපන්නට පස්සේ ආදරණීය අම්මා මිය ගියා. සිදුවක් කුමාරයා බුද්ධත්වයට පත් වෙලා තමන්ගේ තාත්තා තමන්ට ජීවමානව දකින්න ලැබුණත් තමන්ගේ අම්මා තමන්ට ජීවමානව දකින්න පුළුවන්කම නැති නිසා අම්මා හිටියේ තවසා දිව්‍ය ලෝකේ මාතෘ දිව්‍ය රාජ්‍ය වෙලා තවසා දිව්‍ය ලෝකෙට වැදලා අභිධර්ම පිටකයෙන් අම්මට දහම් දේශනා කළා. ඊළඟට දන්නව ඔබ හැම කෙනෙක්ම බුදුහාමුදුරුව පළමුවෙන් ධර්ම දේශනා කළේ පස්වග තවුසන් අරමුණු කරගෙන මේ පස් දෙනාම එකට ධර්මාබෝධය කළේ නැහැ. කොණ්ඩඤ්ඤ තවුසා පමණයි පළමුව ධර්මාබෝධ කළේ මේ පොය අරමුණු කරගෙන. හරිත කුමාරයා මිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවීමෙන් පස්සේ පොසොන් පෝය දවසේ හරිත කුමාරයේ ඇතුළු 56 දෙනෙක් මේ ලංකාවේ මහාන උපසම්පදාව ලබපු දවසක් සැදයි. බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා පිළිබඳව සලකන විට ශාරීරික පාරිභෝගික උත්තේජක කියලා කොටස් තුනකට මේක බෙදලා තියෙනවා. ඒ පාරිභෝගික වස්තුවක් පස්වක් වුණ පාත්‍රා ධාතුව ලංකාවට වැඩම කරේ මේ පෝය දවසේ. ඒ වගේම යුරෝපය පෘතුගීසි ලන්දේසි මේ බලපෑම් අරමුණු කරගෙන පිරිහීය සංඝ සාස්තාව භික්ෂු ශාසනය කීර්ති ශ්‍රී රාජසිංහ රජුරුවන් මේ මෝනිකත්වයෙන්
සියම් රටින් උපාලි මහා තෙරුන් වහන්සේ ප්‍රධාන භික්ෂුන් වහන්සේලා ලංකාවට වැඩම කරවලා ලංකාව තුල නැති වී ගිය උපසම්පදාව නැවත ඇති කරගන්න සඳහා ක්‍රියාත්මක වන පොයත් විදියට මේ පොය වැඩගත් වෙනවා දැන් මම ඔබට සිහිපත් කළේ හැසලපුර පසළොස්වක පොහොය දවසේ තියෙන වැදගත්කම මගේ අරමුණ වුණේ මගේ බලාපොරොත්තුව වුණේ මම දහම් පාඨයේ කිව්වේ චතුන්නං විච්ඡවේ අරිය සත්‍යාන අනුරුභෝදා අප්පත් වේදා ඒවමිතං දීගමත්තාන සත්තාවිතං සංසාරිතං මමච්චේව තුම්මහකං මහණෙනි චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම නිසා ඔබටත් මටත් දීපු කලක් මේ සංසාරේ සැරිසරන්න සිද්ධ වුණා බුදුහාමුදුරුවෝ දේශනා කරා මේ සසර ගමන නොනිවි ගමනක් බවට පත් වෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන තාක් කල් හිතේ කපට සිද්ධ වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ ගමන යන්න නිසා බුදුහාමුදුරුවෝ කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරපු නිසායි මෙපමණ කාලයක් මේ මට දුක් විඳින්න සිද්ධ වුණේ ඔබට මේ ගමනේ ඉන්න සිද්ධ වුණේ එනිසා උන්වහන්සේ මේ උතුම් පොහොය දවසේ පස්වක තවුසන් අරමුණු කරගෙන පළමුවෙන් කියනවා ඒ මේ අන්තා භික්ඛවේ පක්ඛජිතේන සේවිතක්කෝ යෝචායං කාමේසු කාම සුකල්ලිකාන යෝගෝ පත්ත කිලමකාන යෝගෝ මහණෙනි මේ ලෝකේ ශරීරේ කාටික සැපදීම සිදු නොකළ යුත්ත එවගේම ශරීරේ කාටික දුක්වීම සිදු නොකළ යුත්ත උනාස් මේක අවබෝධයෙන් දැක්කා රාම්‍යසුරාම්‍ය සුභ කියන මාලිකාවල ලොකු කාම්භෝගී ජීවිතය නිසරු බව අවබෝධ වෙනවා නුවන මුහුපුරා යන විසනමෝන වියේදී අපේ සිද්ධාර්ථ කුමාරයා උන්නාසේ මහල්ලෙක් ලෙඩෙක් මනමිනියක් දැකීම තුළින් මේ සංසාර ගමන තුළ මේ කාම්භෝගී ජීවිතය කෙතරම් තාවකාලිකද යන්න අවබෝධ කරගන්නවා පැවිදිරුවක් දැකීමත් සමග අපේ සිද්ධාර්ථ කුමාරයා නිවන සොයාගෙන යන ගමනට පිවිසෙනවා ඒ පිවිසිලා ගීගේ අතහැරලා තවුස් රෙස් කරගෙන එදා පාරදී හිටපු සුවිශේෂී දැනුගත් කාලාල කාලා මුද්දක රාම්පුත්ත වගේ තවුසදාවට ගිහිල්ලා එතනින් ඇති විමුක්තියක් නොවන බව දැනගෙන උන්වහන්සේ දුෂ්කාක්‍රියාවට යොමු වෙනවා සයාවෘත්තක් පුරාවට විදියේ මහ දුක පිළිබඳව ඔබට මේ වෙලාවම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඇස් ඉන්දිය ගියලින් පතුල් වගේ බොහොම දුප්පර ජීවිත කාලයක් ගත කරපු සිතුවත් කුමාරයා සුද්ධාර්ථ බෝසත්ත්වයන් වහන්සේට කයාව දුෂ්කාක්‍රියාව තුළ අවබෝධ වුණා ශරීරයක දුක්තෙන එකක් මහමොරුවක් අපරාධයක් ඒ ප්‍රතිඵලය මත උන්වහන්සේ මත්යෙන් ප්‍රතිපදාව අනුගමනය කරලා සියලු කෙලෙස් නැති කරලා උතුම්ම උත්තරයට පත් වෙනවා ඒ පත් වෙලා කන්න පස්සක තවුසන්ට කියනවා කදික දුක් වීම සැප වීම දෙකම නිසරු බව
අවබෝධ කරගෙන මධ්‍යම ප්‍රතිපදාවට යොමු වෙලා මේ මධ්‍යම ප්‍රතිපදාව තුළින් නිර්වාණ අවබෝධය සඳහා යොමු වන්න කියලා. අන්නේ අවස්ථාවේදී බුදුහාමුදුරුව පස්සක තවුසන්ට ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවට අන්තර්ගත වල තිබෙන චතුරාර්ය ධර්ම දේශනාව සිත්ත කරනවා. මේ ජීවිතය අවබෝධ කරගෙන බෞද්ධ ඉගැන්වීමේ පරමාර්ථය කරා යොමු වීමට අවශ්‍ය නම් මෙන්න මේ මඟ ගමන් කරන්නට ඔබ පෙළ ගැසිය යුතුයයි කියන සිතුවිල්ල ඇති කරමින් බුදුහාමුදුරුව චතුරාර්ය දේශනාව ආරම්භ කරලා දේශනා කරන්න ඕන. අපි කාල වේලාවත් එක්ක යන මේ ගමනේදී මේ පිළිබඳව අවබෝධයක් තියෙන ඔබට ඒ අවබෝධය තව තවත් දැනුම තුළින් වර්ධනය කරගෙන මේ දුකින් පිරුණු සංසාර ගමන නිමාවට පත් කරලා මේ පයෙන් සැකෙන් ජීවත් වෙන මරණ දියෙන් ජීවත් වෙන මේ දුක නැති කරන නිර්වාණ අවබෝධය කරගන්න පුළුවන් තැනක අපි යන්නට උත්සාහ කරමු. අද ඔබට මට වෙනදාට වඩා මරණ බය දැනෙනවා. පියේ විප්‍රයෝගව දුක අපට දැන් දැනෙනවා, වැඩිපුර දැනෙනවා. මරණයේ බය අපට දැන් වඩ වඩා දැනෙනවා. ඒ නිසා තමයි පොලින් වල පොර කටමේ කතා අපි මෙන්නට සකස් කර ගන්න ලබා ගන්න කටයුතු කරන්නේ. පුළුවන් තරම් ගෙවල් වලට වෙලා ඉන්නේ මුණ හුව ආවරණය ඇතුළු අනිකු සියලු සෞඛ්‍යමනි අනුගමනය කරන්නේ වෙන මොනම අරමුණක් සඳහා නෙවෙයි, ජීවත් වීමට තියෙන කැමැත්ත නිසා. හැබැයි මේ සංසාර ගමන මෙතකින් අවසන්න මේ දුක අපිට දරා ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන තාක් කල් මේ සංසාර ගමන අපට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා එදා වන්නස ඉසිපතනාරාමයේදී බුදුහාමුදුරුව මේ උතුම් දේශනාව දේශනා කරන අවස්ථාවේදී මේ කර්ම පිළිපදව පෙළගස්සනකොට පළමුවෙන් අපි සාකච්ඡා කරන බලමු චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා. චතු කියන්නේ හතරට පාලි භාෂාව. ආර කියන්නේ උතුම්. සත්‍ය කියන්නේ ඇත්තට. එහෙමනම් මේකේ වචනේ අර්ථයෙන් තියෙන්නේ උතුම් වූ සත්‍ය සතර කියන අදහසයි. ඒ කුමක්ද? දුක්ඛ ආර සත්‍ය. දුක පිළිබඳව සත්‍ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. දුක ඇතිවීමට හේතුව පිළිබඳව සත්‍යය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය. දුක නැති කිරීමේ සත්‍යය. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය. දුක නැති කිරීමේ මාර්ගයේ පිළිබඳව සත්‍යය. එහෙමනම් මෙන්න චතුරාර්ය සත්‍ය කියන්නේ කුමක්ද? මේ කෙටියෙන් පැහැදිලිව අවබෝධ කරගන්නේ කොහොමද? දුක ඇතිවීම හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. මේක බලන්න කොයිතරම් පෙළගැස්ම ඉතාම නිවැරදිව නිවන් දකින සත්‍යයට මේ මාවත කොයිතරම් හරියට
දේශනා කළාද කියේ මුලින්ම කියනවා දුක පිළිබඳව ලෝකේ දුක කියන්නේ කුමක්ද ඊළඟ තියෙනවා දුක ඇතිවීමට හේතුව කුමක්ද සඳක් නැද්දෝ පල්ලමක් රෝගයක් ඇතුණොත් රෝගෙට හේතුවක් තියෙන්න ඕනේ ධානයක් තියෙන්න ඕනේ කොරෝනා වසංගතයේ කිසියම් වූ දෙයක ප්‍රතිඵලය උනේ පිළිස්සාව ගත්තත් එහෙමයි පිළිකාවෙන් රෝගයක් ගත්තත් එහෙමයි ඒ හැම එකකටම තියෙනවා හේතුවක් ඊළඟට මේකට අපි පිළියම් කරන්න ඕනේ කපට රෝගයක් තියෙනවා නම් රෝගෙට හේතුවක් තියෙනවා නම් ඒ රෝගය පැතිරෙනවා නම් ඒ නිසා මිනිස්සු දුකට විඳවන පත්‍යවන සත්‍යය ඒකට තියෙන්න ඕන නැති කිරීම පිළිබඳව අදහස ඊළඟට නැතිකරන්න ක්‍රියාමාර්ග තියෙන්න ඕන නැතිකරන්න ක්‍රියාමාර්ග තියෙන්න ඕන දැන් අපි කඩ ලෝක ප්‍රධාන මාතෘකාව කොරෝනා කියන දුක ඇතිවීමට හේතුව වෛරස් වෛරගත වීම ඒකෙන් ඒක නැති කළ යුතුයි පැතිරීම පාලනය කළ යුතුයි ඒ දුරු කළ යුතුයි ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග එන්නත් ලබා දී උවාවන්න පැලදී දුරස්ථභාවේ කණ්ඩායම් පැස්සෙන් නතරවී ආදී විවිධ සෞඛ්‍ය නීති රීති අනුගමනය කිරීම ලෝකේ නිවසංගතය තුරන් කරන්න නම් මේක අපි අවබෝධ කරගන්න ඕනි මේක ඇති වුණු හේතුව දැනගන්න ඕනි හේතුව වළක්වන්න ඕනේ කියලා දැන් අපි කල්පනා කරන්න ඕනි ගත යුතු ක්‍රියාමාර්ග ගන්න ඕනි ඒ වගේ දැන් මෙතන කියනවා මේක ක්‍රමානුකූල පිළිවෙලකට අතරින් පතර නැතුව කල්පනා කරන්න නැතිව මේක අවබෝධ කරගන්න ඕනේ. දැන් බෞද්ධ දර්ශනයේ අවසාන පරමාර්ථය තමයි නිවන් දකින එක. තමයි පරමාර්ථය. අපි දස පුණ්‍ය ක්‍රියා කළත් මොණයන් දෙයක් කළත් අවසානයේ අපේ බලාපොරොත්තුව අපේ පරමාර්ථය මේ සසර ගමනින් නිදහස් වෙලා උතුම් වූ නිවන අවබෝධ වේවා කියන කරුණ. මේ අරමුණට එක පාරට යන්න පුළුවන්කමක් ඇති. මේකට යන පිළිවෙලක් තියෙනවා. නිවන සල්ලිවලට ගන්න පුළුවන්කමක් නැහැ. නිවන ප්‍රාර්ථනා කරන ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක දස සංයෝජන පිළිවෙලින් ඇති කරලා ප්‍රත්‍යක්ෂ අවබෝධය තුළින් මේ නිවන අවබෝධ කරගන්න. නැතුව මේ නිවන අවබෝධ කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ නිසා බුදුදහමේ බෞද්ධ දර්ශනයේ මේක අවබෝධ කළ යුතු ආකාරය මෙන්න මේ පැහැදිලි කරනවා. පරිඤ්ඤය ලෝකයේ ඇත්ත ඇතිසැකියෙන් දැනීම. පරිඤ්ඤය
දුක පිළිබඳව දුක්ඛ සත්‍යයේදී විස්තර කරනවා දුක පිළිබඳව සැබෑම තත්ත්වය. එතකොට පරිඤ්ඤය ලෝකේ ඇත්ත ඇතිසැතියෙන් දැනීම. දෙවැනි අවස්ථාව පහතබ්බ දුරු කළ යුතු දේ දුරු කිරීම. නැසිය යුතු දේ නැසීම. ඉවත් කළ යුතු දේ ඉවත් කිරීම. සිත් කළ යුතුයි. තුන්වැනි අවස්ථාවේදී මේ කියනවා බාහිර තබ්බ. වැඩි යුතු දේ වැඩි. කළ යුතු දේ අතන කියන්නේ ඇත්ත අවබෝධ කරගන්නවා දුරු කරනවා මේවා දුරු කරනවා වැඩි යුතු දේ වඩනවා සත්‍තිකා කබ්බ මෙන්න මේ ඉහත කියු කාරණා තුන හරියට කරනකොට නිවන සාක්ෂාත් කරගන්නට පුළුවන් කළු ආසනාව දැන් අපිට තේරෙනවනේ යමක් සිදු කරන විට පිළිවරක් ඇහි තිබිය යුතුයි ධර්මයේ ශ්‍රවණය කරනකොට මේ මාතෘකාව දැන් මම අද මේ ආරම්භ කරන මාතෘකාව මේක මේ පැයකින් නිමා කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි නමුත් මෙය හරියට ඔබට පැහැදිලි කර දිය යුතුයි. එසේ පැහැදිලි කර නොදුන්නොත් ඔබ මේ ගත කරන කාලය හරි අපරාධය. යථාර්ථයේ තේරුමයි. ඒ නිසා ලෝකයේ ඇත්ත ඇතිසතියෙන් දැනීම දුරු කළ යුතුදේ දුරු කිරීම වැඩියෝතේ වැඩීම මෙන්න මේ තුන සම්පූර්ණ වෙනකොට නිවන සාක්ෂාත් කරගන්නට අපිට පුළුවන්කම තියෙනවා එදාට අර අපේ බුදුහාමුදුරුවෝ කිව්වා වගේ අනේක ජාති සංසාරං මේ සංසාරේ අනන්ත කාලයක් අපි සැරිසරුවා මම සැරිසරුවා මම දුක අවබෝධ කරගත්තා මම ලෝකේ ඉතිරියෙන් දැක්කා මම දුරු ප්‍රයුද්ධේ දුරු කළා වැඩි යුද්ධේ වැඩියා නිවන සාක්ෂාත් කරගත්තා එනිසා මේ සඳහා අවබෝධ කළ යුතුම දේ තමයි චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය සත්‍ය වශයෙන් හැඳින්වීමට තියෙන කාරණා තුනක් මේක ඇත්තක්ම කියන මේක බොරුවක් නෙවෙයි කියන අවබෝධ කරගන්න තියෙනවා කරුණු තුනක් එක තමයි තත ලක්ෂණය තත ලක්ෂණය කියලා කියන්නේ සත්‍ය ස්වභාවයෙන්ම යුක්ත වීම සත්‍ය ස්වභාවයෙන්ම යුක්ත වීම දැන් ජරාපි දුක්ඛෝ වයසට යෑම දුක එතකොට මේ වයසට යෑම දුකක් කියන එක ලෝකයේ වෙනස් වෙන දෙයක් ස්වභාවයෙන්ම තියෙන දෙයක් වෙන දෙයක් ස්වභාවයෙන්ම ඉන්නව දෙයක් ඒක වෙනස් වෙන්නේ නැහැ ඊළඟ කියනවා අවිතත ලක්ෂණය විනස් නොවන ස්වභාවයෙන් යුක්ත විය. තුන්වෙනික කියනවා අනඤ්‍යත ලක්ෂණය. අන්‍ය ස්වභාවයකින් පෙනී නොසිතී. අන්‍ය ස්වභාවයකින් පෙනී නොසිතී. දැන් බලන්න. මම අර මුලින් කියපු කාරණා සත ලක්ෂණයට ජරාපි දුක ඇති වෙනවා හේතුව මොකක්ද
ස්වභාවයෙන්ම ලෝක චිත්ත වෙන්නා වූ දෙය. ඊළඟට අවිගත ලක්ෂණයට මේක අයිති වෙනවා. ඒ කොහොමද? වයසට යන එක තාකවත් වෙනස් කරන්න පුළුවන්. දයි දාලා කොණ්ඩේ කලුතර ගන්න පුළුවන්. හැබැයි ලෝකයා ඉදිරියේ කොයිතරම් හංගන්න උත්සාහ කළත් ලෝකය දන්නවා, තමනුත් දන්නවා, මේ ඩයි වලින් තමයි කොණ්ඩේ සුදර කරගෙන කළු බව ආරක්ෂා කරගෙන තියෙන්නේ. ඒක වෙනස් වෙන්නේ අන්‍ය ස්වභාවයකින්. ඒක වෙනස් ස්වභාවයකින් වෙන්නේ ඉන්නේ නැහැ. කාර්තේ එක. ඒ නිසා චතුරාර්ය සත්‍යය, චතුරාර්ය සත්‍යය මේ නමින් හැඳින්වීමට තියෙන විශේෂ කාරණා තුනක් තමයි මම දැන් ඔය අවධාරණය කරන්නේ. ඊළඟට ඇයි මේකට අපි කියන්නේ ආර්ය සත්‍ය කියලා? මම මේ පාඩමක් වගේ යන්නේ ඔබට මේ මූලික ආකාරයක අවබෝධ කර දීමේ බලාපොරොත්තු වෙනවා. චතුරාර්ය සත්‍ය නම් මං කො චතු කියන්නේ හතර. ආර්ය කියන්නේ උතුම්. සත්‍ය කියන්නේ ඇත්ත. චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍ය. චතු අපයිනෝ. චතු අපයරියම ආර්ය සත්‍ය. ආර්ය සත්‍ය කියලා මේක හඳින්වෙන්නේ ඇයි? මේක අවබෝධ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ අවබෝධ කරපු කෙනා එක්ක රහතන් වහන්සේ නම. එතකොට නැත්තම් පසේ බුදුවරයන් වහන්සේ නම. නැත්තම් ලෝතුරා බුදුවරයන් වහන්සේ නම. මේක අවබෝධ කරපු අය මේ තුන් අවස්ථා තුනට අයිති වෙනවා. එක්ක රහතන් වහන්සේ, එක්ක පසේ බුදුවරේ, එක්ක බුදුමනි. එහෙම වෙන්නේ කොහමද? කෙලෙස් නැති කරලා, පමත්ත දුරු කරලා, දස සංයෝජන නැති කිරීම තමයි මේතන තියෙන අවබෝධය ලබාගත්ත කියලා කියන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය තුළ මේක වැදගත් වීමට හේතුවක් තමයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මේක අවබෝධ කරගත්තු පිළිසක් වේ. කුච්චර විද්‍යාව දිනු වෙනවා ලෝකේ. මොන තරම් ලෝකෙ විද්‍යාව දිනු වුණා, ඒ විද්‍යාවට මොන සොයා ගැනීම කරා මේ චතුරාර්ය සත්‍යය වෙනස් කරලා ඒකට අර්ථකථන දක්වන්න පුළුවන් කමක් නෑ. ඒක පරම සත්‍යය. ලෝකෙ තියෙන පරම සත්‍යය ඇත්තම සත්‍යය. ඒ නිසා චතුරාර්ය සත්‍යය ලෝකේ කොයි කෙනාටවත් මොනතරම් බුද්ධිය පහළ කරගත්තත් දැනුම උපයෝගී කරගෙන වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ පරම සත්‍යයක් වෙනවා. ඊළඟට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම තුළින් අනිවාර්යයෙන්ම සෝවාන් වෙන්න පුළුවන්, සකෘදාගාමී වෙන්න පුළුවන්, අනාගාමී වෙන්න පුළුවන්, අරහත් වෙන්න, රහත් වෙන්න පුළුවන්. එතකොට දැන් එක එක සෝයාගැනීම් වල ප්‍රතිඵල කටට වඩා එක වෙනස් වෙන්න පුළුවන්. අවුරුදු ගානකින් වෙනස් වෙන්න පුළුවන්.
කවුරු සීල් රැස් වෙන්න පුළුවන්. හැබැයි මේක වෙනස් වෙනවා. ලෝකේ මෙතෙක් පහළ වුණු බුදුවරයන් වහන්සේලා පිළිබඳව උන්වහන්සේලාගේ ධර්මයේ තුනව කතා කරනකොට චතුරාර්ය සත්‍ය තමයි ඒ හැම බුදුවරයන් වහන්සේලාගේම ප්‍රධාන අවබෝධය බවට පත් වෙනවා. බුදුවරයෙක්ගේ ප්‍රයස වෙනස් වෙන්න පුළුවන්, ප්‍රාතිහාර්ය වෙනස් වෙන්න පුළුවන්, මෞපිය වෙනස් වෙන්න පුළුවන්. ඒ මොන දේවල් වෙනස් වුණත් මේ චතුරාර්ය සත්‍යයේ ලෝකේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ චතුරාර්ය සත්‍යය දැන් ඔබට අවබෝධ ඇති. මේක අවබෝධ කරගන්න කිව්වේ ක්‍රම පිළිබඳව අවබෝධයෙන් ඔබද පසු වෙනවා. ඊළඟට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා අපට කියන්නේ විපරිවර්තයේ ද්වාදසාකාරයෙන් කියන අවස්ථාවලු අවබෝධ කරගන්න. මම ඔබට මේ ඉතින් එක විස්තර කරන්නේ මේ මූලික කර්ම ඔබ අවබෝධ කරගත යුතු නිසා. විපරිවර්තය කියන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍ය ගැන කියන්නේ ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සති. චතුරාර්ය සත්‍යය තිපරිවට්ටයෙන් යුක්තව ද්වාදසාකාරයෙන් යුක්තව අවබෝධ කරගත යුතුයි. තිපරිවට්ටේ කියන්නේ සත්‍ය ඥානය. සුත්ති ඥානය. සුත්ති ඥානය. සත්‍ය ඥානය කියන්නේ ඒ සත්‍ය හඳුනා ගන්න නුවණ. සත්‍ය ඥානය. මම ඔබට මේක ඊළඟ අවස්ථාවේ විස්තර කරනවා. සත්‍ය ඥානය කියන්නේ ඒ සත්‍ය පිළිබඳව කල යුතු දේ දැනගන්න නුවණ. සත්‍ය ඥානය. සත්‍ය ඥානය කියන්නේ ඒ සත්‍යයන් පිළිබඳව කලයුතු දේ කල බව දැනගන්නා නුවණ. ඔබට දැන් ගැටුණාද? තිපරිවක්කය. ඒවන් තිපරිවක්ක. පළමු පියවර මම ඔබට මුලින් කියපෙතෙක් වෙලා කියපු ඒ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නේ කෙසේද? ඒවන් තිපරිවක්ක. තිපරිවක්කය කියන්නේ කුමක්ද? සත්‍ය ඥානය ඒ සත්‍ය හඳුනා ගන්න ඒ සත්‍ය හඳුනා ගන්න නුවණ. සුත්ති ඥානය ඒ සත්‍ය පිළිබඳව කල යුතු දේ දැනගන්න නුවණ. සුත්ති ඥානය ඒ සත්‍යයන් පිළිබඳව කල යුතු දේ කල බව දැනගන්න නුවණ. මේකට අපි විපරිවර්තයේ එක් සත්‍ය පිළිබඳව ඇති කරගන්න ඥාන තුනක් තමයි විපරිවර්තයේ කියලා කියන්නේ. ඊළඟට අපි බලමු මේක ඒවං විපරිවර්තං ද්වාදසාකාර. මේක ද්වාදස අවස්ථා 12කට යෝන පිටිවලක අනුගමනය කරයි. අර උඩින් පල්ලේ එහෙන්නේ ඒකෙන් දැන් බුදුහාරෝ කියන්නේ බුදුහාරෝ කියනවා පළමු සූන් පණ්ඩාන කඳවලා එකමග දෙන්නේ යන්න එපා. මුලමැද අග පකලවන්න එපා. මාගේ ධර්මයේ සත්‍යයක් අවබෝධ කරගන්න නම් එය පිළිවෙලක් තිබිය යුතුය. ඒ නැති වුණොත් ඒ පිළිවෙල මාගේ ධර්මයේ සාකවන් වැඩක් වෙන්නේ. යථාර්ථික පාඩ වැඩක් වෙන්නේ නෑ.
එනිසා අපි දැන් මේක බලමු දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ පිළිබඳව සත්‍ය මේක ඕගොල්ලෝ ගාව තියානම් පෑනක් සංසාර පෑනක් සංසාරක් කොටක් දැන් මේ දුක්ඛ සත්‍ය කියලා ලියලා මේක ගහනවා අපි හිතුණා මේ මීරයි මැදින් මීරයි කටු මීරයි යවම මේක අපි බෙදා ගන්නවා සත්‍ය ඥානය උදේසිර මැදිර කෘත්‍ය ඥානය යකිර කෘත්‍ය ඥානය දුක්ඛ ආර්ය සත්‍යයේදී සත්‍ය ඥානය කියන්නේ කුමක්ද ජාති ආදී දුක් හඳුනා ගැනීම ජාති ආදී දුක් හඳුනා ගැනීම මම ඔබට මේ හේතිකත් ඒ ජාති ආදී දුක් පිළිබඳව වෙනම කරලා කියපා වෙනම දේශනාව සිද්ධ කරනවා දැනට ඔබ තේරුම් අරගන්න දුක්ඛ ආර්ය සත්‍යයේදී සත්‍ය ඥානය යන කුමක්ද ජාති ආදී දුක් කෘත්‍ය ඥානය දෙවෙනි අවස්ථාව අර මැදින් දහස් ගානක වීර්ය ජාති ආදී දුක් මනමින් දැනගත යුතු බව වටහා ගැනීම පොඩි දැන් අවබෝධ ඇති දැන් මුලින් කිව්වා ජාති ආදී දුක් හඳුනා ගැනීම දෙවෙනි අවස්ථාවේදී ජාති ආදී දුක් මනමින් දැනගත යුතු බව වටහා ගැනීම තුන්වන ඉරියඩතේ කුත ඥාය ජාති ආදී දුක් මනමින් දැනගත් බව වටහා ගැනීම ඒ ජාති ආදී දුක් පිට මම ඊළඟ පියවරේදී කියනවා දැන් දැන්ට ඔබ මතක තියාගන්න සත්‍ය ඥානයේ යන කුමක්ද ජාති ආදී දුක් හඳුනාගන්න. කෘත්‍ය ඥානය යන කුමක්ද ජාති ආදී දුක් මනමින් දැනගත යුතු බව වටහා ගැනීම. කෘත්‍ය ඥානය යන කුමක්ද ජාති ආදී දුක් මනමින් දැනගත් බව වටහා ගැනීම. ඔබට පැහැදිලිද? ඊළඟට අපි යමු දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. ඒකේ කරවගේම කිසි තුනක් කියන්නේ. සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, සුඛ ඥානය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. සත්‍ය ඥානය කියලා කියන්නේ දුකට හේතුව වූ තෘෂ්ණාව හඳුනා ගැනීම. කෘත්‍ය ඥානය කියලා කියන්නේ තෘෂ්ණාව නැතිකල යුක්තක් බව වටහා ගැනීම. කෘත්‍ය ඥානය කියලා කියන්නේ දුකින් මිදීම වූ නිවන හඳුනා ගැනීම. දැන් පැහැදිලිද? අරෝධේමයි. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, සත්‍ය ඥානය, දුකට හේතුව තෘෂ්ණාවයි. තෘෂ්ණාව හඳුනා ගැනීම. කෘත්‍ය ඥානය තෘෂ්ණාව නැති කළ යුතු බව වටහා ගැනීම. දැන් රෝගයක් තියෙනවා, රෝගයක් ඇති වුණා, නිදානයක් තියෙනවා, දැන් මේ ප්‍රතිකාරයක් කරන්නේ නැහැ. දැන් මේ කරන්නේ ඒක. දැන් හේතුව තමයි ඉපදීමාදී ජාති ආදී දුක්වලට හේතුව තෘෂ්ණාව. සත්‍ය ඥානෙහි අඳුනා ගන්නවා ලෝකයේ ඇත්ත තමයි ඉපදීමට හේතුව තෘෂ්ණාව. තෘෂ්ණාවටත් මේක පොඩ්ඩක් විහාට යනවා. තෘෂ්ණාවට වඩා බලපාන්නේ උපාදානය. අල්ලගන්නවා. මමේ මාගේ කියලා අපි අල්ලගන්නවා. උපාදානය තමයි අපිව මේ අපර ගමනේ මේ ගමන් කරවන්නේ. තෘෂ්ණාව එයාගේ තියෙන උපාදානය. එතකොට කෘත්‍ය ඥානයේදී
අපි තේරුම් අරගන්නවා දැන් මේ දුක අපි නැති කළ යුතුයි. ඊට පස්සේ අපි තුන්වන පියවර සුත ඥානෙ තේරුම් කරගන්නවා අපි දැන් තෘෂ්ණාව නැති කිරීමට අවශ්‍ය කරන දේට යොමු වෙලා අපි දැන් මේක නැති කළා. දැන් මේ තමයි දුක්ඛ සමුදය ආරම්භය. අපි ඊළඟට යනවා දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයට. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයට අපි ඊළඟට යනවා. ඒ යන්නේ කොහොමද අපි? ඒකත් අර වගේ. සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත්‍ය ඥානය. සත්‍ය ඥානය කියලා කියන්නේ දුකින් මිදීම වූ නුවණ අන්නා ගැනීම. දැන් අපි දන්නවා අපි විශ්වාස කරනවා කොරෝනා කියන වසංගතය මේ රෝගයෙන් බේරෙන්න එන්නත ලබා ගැනීම අපි කළ යුතුයි. අන්න සත්‍ය ඥානය දුකින් මිදීම වූ නිවන හඳුනා ගැනීම. සත්‍යයට ඒ වගේ සතර ගමනින් නිදහස් වෙන්න නම් මොකද්ද සත්‍ය ආબોධ කරගන්න? නිවන. නිවන ආબોධ කරගන්න. කොරෝනාවලට එන්නත වගේ අපි මේ වර්තමානයේ තියෙන ප්‍රධාන දෙයක් සම්බන්ධව ඉගත්තේ දානගත්තේ මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ දුකින් මිදීම තමයි නිවන ආબોධ කරගන්න. ඒකනේ බුදුහා සිද්ධාර්ථ කුමාරයා කියන්නේ. සිද්ධාර්ථ කුමාරයා එතදිලා නෙළුම්මල් අත්වෙමි කියනවා මම මේ ලෝකෙට අග්‍ර වෙනවා ශ්‍රේෂ්ඨ වෙනවා නැවත මාගේ උප්පත්තියක් නැහැ. අයමන්තිමා නක්තිදානි පුනප්පව එකද මම නිවන හඳුනාගත්තා. ඒ හඳුනාගත්තු නිවන මම කෘත්‍ය ඥානයෙන් නිවන අවබෝධ කරගත යුත්තක් බව වඩා ගත්තා. මම නුවණ කෘත්‍ය ඥානයෙන් නිවන අවබෝධ කරගත් බව වටහාගත්තා. තේරුම් නම් මේ කියන කාරණා තුළ දුක්ඛ නිරෝධ ගාමිනී ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දැන් ඔබට මේ තුනෙන් කිව්වේ දුක්ඛ සත්‍යයේදී ඔබ ජාති ආදී දුක් හඳුනාගත්තා. සමුදය සත්‍යයේ නෙමෙයි. ඊළඟට ජාති ආදී දුක් මනමින් ඔබ වටහා ගත්තා. මේවා ඔබ මනමින් අවබෝධ කරගත්තා. මේකට ඉපදීමට මූලික වුණු හේතුව තෘෂ්ණාව උපාදානයේ බව ඔබ හඳුනාගත්තා දුක්ඛ සමුදය සත්‍යයේදී. ඒ තෘෂ්ණාව උපාදානය නැති කළ යුත්තක් බව වටහා ගත්තා. කෘතඥානෙන් මේක දුක්ඛ සමුදය සත්‍යයේදී දුකින් තෘෂ්ණාව නැති කළ බව වටහා ගත්තා. දුක්ඛ සමුදය සත්‍යයේදී ඔබ දුකින් මිදීම වූ නිවන හඳුනාගත්තා. නිවන අවබෝධ කළ යුත්තක් බව වටහා ගත්තා. නිවන අවබෝධ කළා කියලා ඔබ තේරුම් ගත්තා. දැන් මෙන්න මේක තමයි චතුරාර්ය සත්‍යයේදී සැනසීම උදා වෙන තැන. ඊළඟට පින්වත්නි කියනවා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය. අර කියපු දුක හඳුනාගෙන ඊපස් දුකට හේතු වූ තෘෂ්ණාව හඳුනාගෙන ඒ මෙති කරන
නිවන් දකීමට නම් තියෙනවා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය. ඒ කියන්නේ ඒ උතුම් සත්‍ය තමයි ඒකත් වෙනවත් ද්වාසාකාරයේදී දහවෙනි එක විදියට සත්‍ය ඥානය. නිවන් මඟ වූ මැදුම් පිළිවෙත හඳුනා ගැනීම. දැන් නිවන් දකින මාවත අපි හඳුනාගත්තා මේ සත්‍ය ඥානය. කෘත්‍ය ඥානයෙන් මැදුම් පිළිවෙත වැඩිය යුක්තා. අනුගමනය කළ යුක්තා. ඒකට අනුව ජීවිතය හැසිරිය යුක්තා. බව අපි වටහා ගත්තා. ඊළඟට කෘත්‍ය ඥානය මැදුම් පිළිවෙත වැඩියා කියන තැනට අපි අවබෝධය ඇති කරගන්නවා. දැන් ඔබට අවබෝධ වෙන්න ඇති මේ මම තවම දුක්ඛාර සත්‍යයේ ඒ දුක්ඛ සත්‍යයේ පිළිබඳව නිවැරදි විස්තර කර මේ චතුරාර්ය සත්‍ය තුල එය අවබෝධ කරගත යුතු ආකාරය තමයි මම දැන් මේ විස්තර කරන්නේ. මේක සාමාන්‍යයෙන් අපිට කසාය බොනකොට හිත යම් බොන අපහසු. මේකත් ඔබට සමහර විට එකපාරක් කියන අවබෝධ කරගන්න පුළුවන්කමක් නැති වෙන්න පුළුවන්. ඔබ නැවත නැවත මේක අහනකොට මේක ගැන අධ්‍යයනය කරනකොට මේ ත්‍රිපරිවර්තයට අනුව ද්වාසාකාරයට යමින් කොහොමද අපි මේ ජීවිතය තුළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ කියන එක ඔබට හොඳට වැටේයි මම කල්පනා කරනවා. දැන් එහෙමනම් අද මම මගේ ධර්ම දේශනාව මේ චතුරාර්ය සත්‍යෙම දේශනා කරන්න ගියොත් දිගු වෙලාවක් තව ගත කරන්න සිද්ධ. මම ඒ දුක්ඛ ආර්ය සත්‍ය පමණයි ඔබට විස්තර කරලා පසුවට ඉතුරු සත්‍ය තුන විස්තර කරලීමේ බලාපොරොත්තුවෙන් ධර්ම දේශනාව බලාපොරොත්තු වෙනවා නිවාවට පත් කරන්න. ඒ අනුව ත්‍රිපරිවර්තයේ අනුව ත්‍රිපරිවර්තයට අනුව ද්වාසාකාරයට අනුව ගිහිල්ලා අපි දුක්ඛ සත්‍ය පිළිබඳව සාමාන්‍ය අවබෝධයක් ලබා ගන්න උත්සාහ කරමු. දුක්ඛ ආර්ය සත්‍ය කුමක්ද? සත්‍ය කතමං දුක්ඛං ආර්ය සත්‍යං. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා. අප්පේ සංපයෝගෝ දුක්ඛෝ, පේ විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං. සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛං. අන්න මෙතෙන්ට අපි දැන් යනවා දුක්ඛ ආර සත්‍යයේදී සත්‍ය ඥානය. අපි ජාතියාදී දුක් හඳුනා ගන්නවා. කොහොමද අපි හඳුනා ගන්නේ? ජාතිපි දුක්ඛ, ඉපදීම දුක. ජාතිපි දුක්ඛ, ඉපදීම දුක. දැන් කුමන සත්‍ය භවයක, කුමන සත්‍ය භවයක උප්පත්තිය ලැබුවත් ඒ දුක. ඊළඟට ඔන්න දැන් ඔබ සත්‍ය ඥානයේ දුක්ඛ සත්‍යයේ පළමු දුක හඳුනාගත්තා. ඉපදීම දුකක් වන පිටිය. ඇයි ඉපදීම දුකක් වන්නේ? අපිට මෙතනදි කියනවා දෙවෙනි පියවරේ ඒ ජරාපි දුක්ඛ, වයසට යාම දුක්ඛ.
වයසට යාම දුකක් වෙන්නේ මක් නිසාද? ඉපදීම නිසා. දැන් ඔබ නිවසේ ඔබගේ තාත්තා අම්මා සීයා ආච්චි පිළිබඳව ඔබ අවධානය යොමු කරනකොට ඒ අයගේ තරුණ කාලයේ ඔබ එකක් ඡායාරූපයක් අරගෙන බලනකොට ඔබගේ වයස් පරතරය තුළ ගත කරන ඔබ ආච්චි සීයා අම්ම තාත්තා ඒ වයසට ඇවිල්ලා ඔබ හිතනකොට ඔබට තේරෙනවා ඇති ජරා දුක කොයි තරම්න දුකක් වේදනාවක්ද. ඒ වයසට යන්නේක තුල ඔබ කොයි තරම් පීඩාවට පත් වෙනවද ඒක අවබෝධ කරගන්න ලැබෙන්නේ ඒ පිළිබඳව හරියට සිටීම තුළ අවබෝධයක් ලබා ගන්නවා. සිතුවත් කුමාරයා හරියටම ජරා දුක හඳුනගත්තා. සිද්ධාර්ථ කුමාරයා කල්පනා කළා ඊළඟයා එයාට ඒ තමන් දැකපු වයසක උච්චලය තුළින් සිදුවත් කුමාරයා ඒ මෙහාට ඇවිල්ලා එයාගේ තරුණ කාලයට එපුණා. තමාගේ තරුණ කාලෙ ඒ තරුණ කාලෙ ඇසඳුවා. ඊට පස්සේ සිදුවත් කුමාරයා ආපෝ ගියා ඉදිරියට. තම මනසින් තමාගේ වයසට යාමේ ස්වභාවය අවබෝධයෙන් මෙහි කළා. අන්න සිද්ධාර්ථ කුමාරයාට ජීවිතය තුළ අවබෝධය ඇති වෙනවා වයසට යන එක මොනතරම් පීඩනයක්ද මොනතරම් දුකක්ද. එදා මම වගේම මේ විදියට දුවපැන ඇවිත් ශක්ති සම්පන්න උච්චලයේ තමයි අද මේ ධර්මීත්වයකට වාරු වෙලා ඔල්ගෙස්ට් එකේ ඉඳලා අමරණ ගියලා තුනටිය පුදු වෙලා මුකුත් කර ගියා ගන්න බැරි අන්ත අසන ස්වභාවයක පත් වෙලා තියෙන්නේ. අන්න සත්‍ය ඥානයට සිද්ධාර්ථ කුමාරයා ඇතුල් වෙනවා. ඊළඟට ව්‍යාධි පිටුක්කෝ ලෙඩවීම අසනීපයක් උනත් කෙම්බෙ නිසා අතේ පය කැක්කුමක් ඇතුළු රෝග පිළිබඳව ඇතිවන මානසික පීඩනය ඇතිවන කායික පීඩනය හරි බලව හරිම දුක අපි ගෙදිරි ගහන්නේ අපි රස්සාවට නොගීලා ඉන්නේ ව්‍යාපාරිකයේ අඳුමතට වැටෙන්නේ කුස්සියේ ඉන්න අම්මා ව්‍යාපාර කරව ඇවිල්ලා කුටියේ වාල්ල ගෙදිරි ගහන්නේ කකුල් වල අත ගාලින් පොලි තෙල් ගාගන්නේ ව්‍යාපාරික ජනමේ ව්‍යාධි දුක ලෙඩවීමේ දුක ලෙඩවීම කුච්චලය කායිකවත් මානසිකවත් යටි පීඩනයෙන් පත් කරයි. සිදුවත් කුමාරයා තමන්ගේ මනසිතින් ඇහෙන් දැකපු ඡායාවට අනුව අසනීප වීමේ දුක පිළිබඳව තමන්ට යන හිතමින් අවබෝධ කරගන්නවා වාසිත යාමේ දුක මොන වගේද කියලා. ඊළඟට මානසික දුක මරණය. මරණයේ කොයිතරම් දුකක්ද ඔබට අද දේ මනාව වැටහෙනවා ඇත. ඉන්දියාවේ එදාගෙන් අද මිනි අපේ වගේ සම්පත් කිරීම කලේ නෑ. ඒ වගේම අපේ වගේ ආදානාගාර නෑ. දරසෑයක තැන්පත් කරන මිනිය දේහය ඕටෝලින් අනිමින් තමයි කුච්චලා නිමාවට පත් කරන්නේ. ඒක ඔබ දැක්ක ඔබගේ සියදීන් පෞගිය කාල සීමාව තුළ ඉන්දියාවේ මිනිය කුච්චන්නේ කොහොමද? කෙනෙකුගේ මිය යාම ඔහුටත් ඇතිවෙන්නේ මහත් වූ පීඩනයක්. ජීවත් කරලා ඉන්න ඇට ඒක දැඩි කම්පණයක් බවට පත් වෙනවා. ඔබ අනාගතයෙන් දුක් වෙන්නේ ශෝක වෙන්නේ සියල්ලම
මරණම්පි දුක්ඛං මරණයෙන් කුලෝප විදින වේදනාවට ඒ ප්‍රධාන කාරණා තුන හතර ජාති දුක්ඛ ඉපදීම දුක්ඛ ඉපදීම දුක්ඛක් වන්නේ මොකක් නිසාද ව්‍යාපි දුක් වේවේ ජරාපි දුක්ඛෝ වාදට යාම නිසා ව්‍යාපි දුක්ඛෝ දෙදවීම නිසා මරණම්පි දුක්ඛං දුක්ඛෝ මරණයට प्रधान मम आदर मठ आदर हितवतुं सहोदरियो सहोदरियो यानो येलियो स्वामिया बिरिंद संपयोग दुख अप्रियम दुख कई बराबर अभी अकमति है तकीन ए आये तुला अभी जीवत्ते में ए आये जीवत्ते न पैसरे वा जीवत्ते न अभी दस पाने अपने समारु की नवाई दें जीवत्ते न में पैसरे हो मिले कहीं साथ में पैसरे में अभी बात करे या ना समस्त में पैसरे अभी जीवत्ते हो प्रतिपाले आपने बदल के දැන් මේ පරිසරය ඉවර විනාශ වෙලා බලන්න අපේ සංපයෝග දුක දැනෙන විදිය පරිසරය තුළ පරිසරය විනාශ කරන්න ඊළඟට හමුයි නොහිරියම උත්සාහ කිරීම කතාබහ නොකිරීමට සිනා නොවේ සිටීමට අරුම දැකීමට උත්සාහ කරනවා අපි බොහෝසේ අප්‍රිය කුච්චලය අපේ ජීවිත වලින් ජීවිත එක බැඳින්න උත්සාහ කරනවා ඒක තමයි යථාර්ථය ඒ වගේම යම් පිච්චං ළමයි කම්පි දුක්ඛ ජීවිතේ අපේ බලාපොරොත්තු වෙන දේවල් දෙන්නේ උදේ පාන්දර අපි අවදි වෙනවා දහසක් අරමුණු සිතේ දරාගෙන ඉටු කර ගැනීම लोक स्वभाव पृथक स्वभाव संकिन पंच उपादान දුක්ඛ මේ පංචස්කන්ධය මහත් වූ දුකක් බවට පත් වෙනවා මේ පංචස්කන්ධය මහත් වූ වේදනාවක් බවට අපිට පත් වෙනවා ඒ පත් වෙන්නේ මක් නිසාද ඒ තමයි ඒවා අපිට කායිකව මානසිකව දුකට අපි පත් කරනවා ඒ නිසා සත්‍යයේ අරමුණ සත්‍යයේ බලාපොරොත්තු වෙන මොනවත්ක්වත් නෙමෙයි මේ සංසාර ගමන තුලින් මෙන්න මේ දුක අවබෝධ කර ගැනීම තමයි පළමුවේ කළ යුතු කාර්යභාරය. එනිසාම අපට දැන් වැටහෙන්නේ ඇති අපිට දුක්ඛ සත්‍යයේදී අපේ බුදුහාමුදුරුවෝ මුලින්ම කියනවා ජාති දුක්ඛ ඉදීම දුක්ඛ संकिन අප්‍රියංගිකත්වේම
जाति आदि कृत्य ज्ञान मे जाति आदि
වාසනාවන්ත උප්පත්තියක් වේ. නැත්නම් ඒ ප්‍රතිඵලයක් ඇත්තේ නැහැ. ඒ යන ගමනේදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා ප්‍රනිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය දේශනාව හරියට අවබෝධ කර ගැනීම තුළින් පමණයි. ඒ නිසා මේ ශාසනය තවත් අවුරුදු 2546ක් වැනි කාල සීමාවක් බොහෝ විට පවතින බවයි බුද්ධ දේශනාවට අනුව පරිනිර්වාණ සූත්‍රයේදී අපිට කියව කාරණාණු අවබෝධ කරගත යුතුයි. ඒ අනුව මෛත්‍රී බුදුන් දවසට පෙර අපි අපේ ගෞතම බුද්ධ රාජ්‍යයේදී මෙන්න මේ චතුරාර්ය සත්‍ය දේශනාව අවබෝධ කරගෙන තුන් වූ නිර්වාණ සම්පත්තියටපත් වෙන්න උත්සාහ කරමු කියලා මේ අවස්ථාවේදී ඔබටම සාමකාමීකව සිතනවා. අද මෙම අවස්ථාවට අපි සම්බන්ධ වෙන්නේ එල්පිටිය දකුණු ලක එල්පිටිය නගරයේ තුල ඉත්තාපිතව පවතින ත්‍රි බෝධිආරාම විහාරස්ථානි ඉතාම ක්‍රියාත්මක ධම් පාසලක් විදිහට ශ්‍රී අපේ ධම් පාසලේ ප්‍රධාන ආචාර්ය අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ සමඟින් ඒ ආචාර්ය මණ්ඩලය පෙරගස්සමින් යන ගමනේදී අපේ හත්ක විද්‍යාත්මක විද්‍යාලය ආචාර්ය අපේ ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති මේ පිළිබඳව මහා ධර්මකින් යුක්තව සියලු කාර්යයන් මැනවින් ඔබට සංවිධානය කරන මණ්ඩකන්දේ සමිත හාමුදුරුවන් වහන්සේට උන්වහන්සේට හැම අතින්ම සහය දෙමින් කටයුතු කරන සත්විහාර වාසී අපේ කිරමානන්ද පොඩි හාමුදුරන්ට අපි මේ අවස්ථාවේදී ඔබ වෙනුවෙන් ඉතාම ගෞරවනීය ප්‍රශංසා දීපත් කළ යුතු වෙනවා. මොකද මෙවැනි කාර්යයන් සිදු කිරීම ඉතාම දුර්ලභයි. ඒව සංවිධානය කිරීම ඉතාමත් නඩුවයි. ඒ අනුව අපේ මණ්ඩකන්දේ සමිත හාමුදුරුවෝ දැනුගත්කම ලෝකයට බෙදා දෙන චරිතයක් විදියට ඔබට මේ අවස්ථාව ලබා දුන්නා. දැන් මේ ධර්ම ශ්‍රවණය කිරීම සියලු ආකාරයෙන් ශ්‍රේෂ්ඨතාව පිණ ඔබට අනුමෝදන් වේවා. ඒ වගේම ඔබගේ නමින් මිය පරලොව ගිය ඥාති මිත්‍රාගේ අනුමෝදන් වේවා. උතුම් නිවනම අත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන විනාඩි 5ක් වැනි 10ක් අතර කෙටි කාල සීමාවක් තුළ අපට මේ දුක අවබෝධ කරලා දෙන්නේ සාරා සංකල්ප ලක්ෂයන් මුළුල්ලේ දස පාරමී ධර්මයන් සම්පූර්ණ කරමින් ලෝතුරා බුද්ධත්වයට පත්වන උතුම් වූ උදයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියන හැඟීමෙන් යුක්තව බුදු ගුණ මෙනෙහි කිරීම සඳහා ඔබ ඇස්තෙක තුළට බුදුරුවක් මවාගෙන ඒ තුළ ඔබගේ සිත උන්නේ බුදුරුව තුළ ජීවත් කරවන්න. එසේ අරමුණු කරගෙන මමත් එක්ක එකට මේ විදියට කියලා බුදු ගුණ මෙනෙහි කරන්න ඔබට සිතක් සාන්තියක් සොයක් වේවා කියන බලාපොරොත්තු වෙමි. ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං පුත්තෝ භගවාති මාගේ
स्वामियो बुदुरजानन वांसे यलो पूजावंते वहंसे अनंत वो अरयं बुद्ध गुणये मम के अनुयामि प्रासिं वत्पहो नकर सिति मते उत्साहे मगे सित तुल लोभ देश मोह अरमुनु कर दिने अति वन्नाओ सियलु क्लेश दुरुवीवा अरहं बुद्धु गुणयत मम सित यमु करमी हे अनुव मगे जीवितय असुरवनी चतुरारे सत्य धर्मय मेनविं अवबोध कलाओ उदुरजानं वहंते सम्मा संबुद्धो उदुगुणये मम सीखे पाश्रवने कल धर्म तरंग दुख नति की दुख सत्य तुल मगे चित असुरवनी मम उदुरजानन्वांसे अनुयामिं चतुरार सत्ये अवबोध करमि त्रिविद्या अष्टविद्या हा पसलोच्चारण धर्मयांगिं मागे उदुरजानन वांसे युत्तवन सेक उदुरजानन वांसे गे सीले इंद्रिय संवरे आहारे पमन दनीमे पमनत निदा गनीमे श्रद्धावे पवत लच्चावे पवत दियवीमे बाउस्रुत भवे जडिवीवे उन्द सीये उन्द नुवने प्रथमात्याने स्तियात्याने तृतीयात्याने चतुर्थात्याने यने पसलोच्चर्ण धर्म मम सीतरमी मागे जीवित काले पुरा उपरि में खप किरीमें के अनु कटयतु किरीमते मम उत्साह करमी मम उत्साह करमी मम उत्साह करमी मागे उदुरजानन वांसे यापत कतिवलिं युत्तयो सेक सुंदरयो निवन अवबोध कल सेक मगे जीवन क्रियावलियत यापत गतिगुण तुल पमन असरे वीमत
මම කටයුතු කරමි. මාගේ බුදුරජාණන් වහන්සේ කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය මේ ත්‍රිවිධ ලෝක මැනවින් අවබෝධ කරගත් නිසා උතුම් වූ බුදු බවට පැමිණි සේක. කෙලෙස් නැති කළ සේක. මමද කාම ලෝකය තුල, රූප ලෝකය තුල, අරූප ලෝකය තුල බැඳින් දුරලමින් උන්වහන්සේ අනුයමින් උතුම් වූ නිවනට පත් වීමට කටයුතු කරමි. බුදුරජාණන් වහන්සේ විවිධ හේතුන් කරමුණු කරගෙන දරුණු සිතුවිලි ඇති පුච්චලයෙන් දමනය කළ සේක. ඒ සඳහා භාවිතා වූයේ උන්වහන්සේගේ මහා කරුණාවයි, ඉවසීමේ මහා ප්‍රගුණතාවයයි. මමද ඇතිවන ගැටුළු වලදී අප්‍රිය උච්චලයන් තුළදී ඕපනගෙන සංසුන් ඉරියව් තුළ මගේ මනස ඇසරවමි, ක්‍රියාත්මක කරමි. බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයාට අනුශාසනා කළසේක. ඒ අනුශාසනා මෙලව පරලව ඉලව අභිවෘද්ධියට හා උතුම් නිවනට හේතු වනසේක. මමද මාගේ මෙලව ජීවිතය තුළ කායික පීඩා, චිත්ත පීඩාවල ජීවත් වීමට උත්සාහ කරමින් ඊට අනුගතව කටයුතු කළමි. මම මේ ලෝකේ ඉපදීමට හේතු කුසනාව අවබෝධ කරගනිමි. ඒ තුළින් උතුම් වූ නිර්වාණ සම්පත්තියට පත්වීමට මා කටයුතු කරමි. මම බුදුරජාණන් වහන්සේ අනුයමින් සියලු දුක් පීඩා නැතිකොට උතුම් වූ නිර්වාණාබෝධයට මාගේ සිත අරමුණු කරගනි. මම සුවපත් වෙම්මා. මම නිදුක් වෙම්මා. මම නිරෝගී වෙම්මා. මම මින් මාගේ දෙමව්පියෝද, මාගේ සහෝදර සහෝදරියෝද සියලු දෙනාම සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මම කායික සුවයෙන් සුවපත් වෙමි. මම කායික සුවයෙන් සුවපත් වෙමි. මම කායික සුවයෙන් සුවපත් වෙමි. ඉසේ සිට පාදාන්තය දක්වා ඇති වී තිබෙන්නා වූ, ඇතිවන්නා වූ රෝග දුරු වේවා, දුරු වේවා. මාගේ නොසන්සුන් වූ සිත සන්සුන් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. මේ ජීවිතය වාසනාවන්ත වේවා. මගේ පරලොව
සුගතිගාමී කීවේවා මතෙතුන් නිවෙන්න අවබෝධ වේවා අවබෝධ වේවා අවබෝධ වේවා නිවන් දකිත සාදු කියන්නේ අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ තත්තාරෝ ධම්මා වත්තන්ති කායවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංග සම්පත්ති වේවිතේ අතෝ නිපාන සම්පත්ති විනාකේ සමිච්ඡති ඔබට යහපතක් නෝ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං තුල්ලභේන මායාලන්දං පස්සිතුං වන්දිතුං වරං සන්දසී